දෙදහස් විසි හතර වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වලක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ලෙස ඉල්ලමින් චමින්ද්‍ර දයන් ලෙනව යන අය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ රජයේ අවධානය යොමු තිබෙනවා. පෙත් සම්කාර පාර්ශ්වයේ ඉල්ලා තිබෙන්නේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 12.1.82.6 සහ 125 වගන්ති සමග කියවිය යුතු 126 වෙනි වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 3 වගන්තිය මගින් සංශෝධනය කළ 32 වගන්තිය අර්ථ නිරූපණය නොකළ යුතු බවට නියෝගයක් නිකුත් කළ ලෙසයි. ඒ අනුව ජනාධිපතිවරයාගේ දුරකාලයේ වසර 6ක් බව සැලකිලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වලක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා. පෙත් සම්කාර පාර්ශ්වයේ මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කිරීමට පෙර තමාගෙන් හෝ තම නීතිචවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් අදහස් විමසීමක් හෝ උපදෙස් ලබා ගැනීමක් සිදු කර නැති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ. එමෙන්ම ජනාධිපතිවරයාගේ දුරකාලයේ වසර 5ක් වන බවත් 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් ජනාධිපතිවරයාගේ දැඩි ස්ථාවරය වන බවයි ජනාධිපති මාධ්‍ය අංශයේ නිකුත් කළ නිවේදනයෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර අදාළ පෙත්සම ගොනු කළ චමින්ද්‍ර දයන් ලෙනෝ මහතා ජාතික සංවර්ධන පෙරමුණේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව සිටියා.